සිදුවත් මහ බෝධි සත්වයෝ මවකුසෙන් බිහිවෙන මොහුතේම තමයි පිවතුනේ ජයිසිර මහා බෝධීන් වහන්සේ පෘතුවේ මධ්‍ය මණ්ඩලේ හටගත්තේ පෘතුවේ මධ්‍ය මණ්ලේ කියන්නේ මේ පෘතුවිය ඉස්සල්ලාම හටගන්නකුට හටගන්නේ ජල බෝලයක් ඒ ජලිය මැද තමයි පහන්සු අන්සුවක් හටගන්නේ ට වස්සේ තමයි ඒ පාන්සු බූ ඇටි කියලා ඒ මේ පෘතුයේ මේ පාන්සු බොහමිය හටගන්න ඉස්සල්ලාම හටගන්න භූමිය තමයි සම්මා සම්බුදු කෙනෙක් පහළ වෙනවනන් ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ බුදුවන ස්ථානය ඒ තමයි දබදිව වජිරාසන භූමිය එතකොට මහ බෝධිසත්වයන් වහන්සේ නමක් මෞකුසෙම් බිහි වෙනකොට ඒ පෘතුයේ මධ්‍ය මණ්ඩලෙන් මවසාකාවක් නැතුව ඉබේම ඒ බුදුරජාණන් වහන්සේට සෙවන සලසන වෘක්ෂය හටගන්න. ඒ තමයි ඇසතුවරුක්ෂය අපේ බුද්ධසාංසරය කාශව බුදුරජාණන්සේ කාලයේ භූමි හටගත්තෙන් නොංගවෘක්ෂය. ඊර්වාස්සේ මහබෝධි සත්තුය වලාකුලක් වගේ වැඩිෙනකොට අරනුග මේ ඒ බෝධි වෘක්ෂය එ එ වෙනට බෝධිකතාවක් නෑ ඇසතු වෘක්ෂයත් වැඩෙනවා. තින් මහහා බෝධි සන්තය මවකුසිං ඉපදිෙන මොහොතේ මයි බෝහධන් රාන්සේ හටගත්ති කන්තකාස්වයා ඉපදුණේ කාලුදා යමාත්‍ය ඉපදුුණි ය සෝදරා කොමරිය ඉපදුනේ චන්න ඇමැති ඉපදුුණේ ඊළඟට ආනන්ද තෙරුන් එපදුණ මේ වගේ ඒ මොහොත වස්තු හතක් පහලෝන. ඉතින් පිංගතුන ඒ වස්තු හතිං බුදුරජාන් වහන්සේ දැම් පිරිණවම් පාලා. ඊළඟෙට කන්තකාශවයත් කළුරිය කල්ලා චන්න තෙරුන්හන්සිත් පිරිණවම් පාල. ආනන්ද තෙරුාහන්සත් පිරිණවම් පාලා. කාළු දෛරහතන් වහන්සත් පිරිණවම් පාල. ඊළඟෙට ඒ සියල්ලම නැතිවෙලා නමුත් දැනට ජයිසිරි මහා බෝධින් වහන්සේ දැසින් දැකගන්න තියෙනවා. අනුරාධපුර උඩමල්ලුවේ වැඩසිටින්නේ සම්මා සම්බුදුවන මොහොතේ දකුණු පැත්තට විහිදී පැතිරී තිබුණ සාකාව. එවතුම් බෝධින් වහන්සිගේ යංකුරද සහ බීජවලිින් ලබිච්ච බෝධන්වහන්සල තමයි අපි ජයිසිරිමමා බෝධින් වහන්සිෙල්ලා කියල් හඳුන්න්න ඉතින් ඒ උතුම් බෝධීන් වහන්සේලා ලෝතුරා සම්මාත් සම්බුදු කෙනෙකුට සේ වදින්නේ බුදුරජාණන් වහන්සේ ජියෝමාන කාල්ලයේදියම ආනන්ද ස්වාවින්නාම් සිට වදදාලා දෙවරන් වෙහර බුදුරජාන් වන්සේ නැතකොට වදින්ඩ බෝධන්වහන්සේ රෝපනය කරන්ඩ බුදුරජාණන් වහන්සේ අවසරය දුන්නා පාරිභෝවික ධාතුවක් විදිහයට. මොකදේ සම්මා සම්බුදු බව ලබන මොහොතේ බුදුරජාණන් වහන්සේට සෙවන සැලසුී බෝධීන් වහන්සේ. එදා දසමර සේනා සහිතෝ මාරයා පැමිණිල යම්තාක් නිරේවල්වල අපායවල්වල ලෝදී ඇද්දේ සියලු ලෝදිය මාරයා මාරශක්තියෙන් අර්ගන අහස්සඉදල වර්සාාවක් වගේ ලෝදිය හැලුව බෝබෝධ ඇසතු රෘක්ෂියත් ෘක්ෂීය සෙවිඳී සිටින බෝධිෂත්ව යන්ඩාත්. නිරයේ ලෝදියෙන් වත් එදා බෝධන් වහසගේ පත්තරයක් ව සෙලවනේ නෑ පත්තරයක් ව සෙලවන්නේ දැවනේ නෑ මල්වරු ස්ාවක් වෙල්ලව ඇටුුණ අපගේ බුදුරජාණන් වහන්සේට සම්මා සබුදුු ලබ බව ලැබන මොහොති තනි නොත්තනයට ටේ බෝධින්න් වහන්සේ දෙවිවරු පවා විමං අතේරලා පැනලගයා මාර් සේනාව දෙකලා ති බදුරජාණන් වහන්සේ සම්බුදුුවන මොහොද ඒ අසිරිය දැකගත්තේ විඳගත්තිබූධින් වහන්සේ. පුරා සතියක් සම්බුදු භවේ අසිරිය විඳිමින් සමාපත්තියෙන් සිටිනකුට සෙවන සැල්ලු සවබූධින් වහන්සේ. බුදුරජාණ වහන්සගේ නිල්වන් නෙත්කැල්මි සසර පුරාවට තරහයිම් බල්ල නැති රවල බල නැති පිනට ඇතිවුුණ නිල්ම නිල්පාට ලස්සන නෙත් සංගලින් පුරාස් හතියක් පිදුන් ලැබුවා බෝධීන් න්සි. බුදුරජාණන් වහන්සේ සක්මං කරනකොට ඒ සක්මම් මල්ුවට පවන්සෙල්ලවා බෝධීන් වහන්සේ. ඉදිං ඒ උතුම් බෝධීන් වහන්සට දෙවියම් බමන් වන්දනවාන කළා. රන්රිදී මුතු මැනිි කතුරලා රාජ රාජ මහා අමාත්‍යවරු මහා බෝධි පූජා පැවැතුවා. තින් බුදුරජාණන් වහන්සේ වෙනුවට සැවැත්නෝර දෙවරං විහිරයේ ජයිසිරිමමා බෝධීන් වහන්සේගේ බීජම් පැලවිච්ච බෝධීන් වහන්සිනම රෝපනවුණා. ඒයට අපිය ආනන්ද බෝධීන් වහන්සේ කියයන්න. ආනන්ද බෝධීන් වහන්සේකයන වෙනවා බෝධයක් නෙවේ ජයසිරිමා බෝධීන් වහන්සේගේම බීජයා ආනන්ද සාවිනාසි මුල්ලෙල්ලා රෝපනය කරපු නිසා ඒ බෝධන්වන්සටි කියනවා ආනන්ද බෝධිය කියවා. නැත්තන් සමල් ආනන්ද බෝධයක කිය ට කුඩාන්සෙලකිල්ල ෙන් පුළුව. ඉතින් පිංගතුන ඒවතුම් බෝධීන් වහන්සේලා බොහෝ දෙනාට සිත සලසමින්. අද දක්වා ඒ පරම්පරාව පැවතගෙනනවා. ධර්මා සසෝක රජ්ජරුවෝම මෙහිදු මහරහතන් වහසේ ලංකාවට වැඩමාට පස්සේ, බෝධීන්වහන්සේ ලංකාවට වඩම්මන්ට, බෝධිය ළඟට යද්දී. බුදුරජාණන් වහන්සේ පිරිණවම් පාන වෙලාවේ කළ අධිෂ්ඨානය අනුව සම්පූර්ණව බෝධිය පයෙන් නැතුව දකුණු සාකා විතරක් පෙනුණා ඒකයි හරියට මේ සාකාවම ගත්තේ. නැත්තන් සම්බුදු වන මොහොතේ දකුණු පැත්තට කොයි තරන්න සාකාතියෙනවද. සාමාන්‍යෙන් අපි මංගල සම්මතයි කියල ගන්නේ උතුරු පැත්තෙන් හෝ ඊසානයෙන් හෝ නැගනිහිරෙන් තමයි සාකාවක් ගත්තු ගන්නේ. එතකොට නමුත් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පනිවම් පාන වෙලාවී ලක්දරණට ලැබෙන්ඩ සැලැස්ව අධිෂ්ඨාන කල්ලි දකුණු පැත්ති සාකාව. අශෝක රජ්ජුරෝ බෝධියය ළඟට යනකොට දකුණු පැත්ති සාකා විතරක් පේනවා ගස පේනෑ. ඊට පස්ස ආයුදයක්කින් අසත්තාහාරක කියල කියනවා බෝධයට ආයුදයකින් කොටන්ට හොඳ නෑ. බෝධ බෝධිය පිරිත්කි කිය පිළල් අයින් කරන්න අවසරතියෙනවා අතුකබන්ඩ බෑ. නපුරුහිතකින් තරාහිතකින් මොන කරදර යද මේ කියලා බෝධියක අත්තක් ැපූොත්තේම එයගේ නිරේ ගමන වලක්වන්න බෑ. මේ පෘතුයේ පුරාම අටපිරිකර ගොඩගහලා මුළු පෘතුයේ පුරාම සංගයා වඩහයින්දවල දන්දූන්නත් ෝ නපුරුහිතෙන් කපපු පාපේ යටයවන්න බෑ කියනවාම්. පිහියක් එසවීම කවර කතාද. තරහා ගිහිල්ල බෝධිය හීරුවත් නියපෝතෙන් එයාගේ නෙරේ ගමන වලක්වන්න වෑ. ඒක බුදුරජාණන් වහන්සේ නැති කාලේ බුදුරජාණන් වහන්සගේ ලේසෙලවීමේ ගනීයට වැතෙන්නේ. ඉච්චර බෝධියයට අපි ගරු කළ යුතුයි. ලක් දෙරනට ජෛසිරය මහ බෝධීන් වහන්සේ වඩම්මෝපු සංගමිත්තා මහරහත් තෙරණියවත් බෝධීන්වහන්සේ ස්පරස කරල නෑ ඒච ගෞරව කලා ඒ නිසා තමයි කියන්නේ කාන්තාවන්නට බෝධිය කොඩිය එල්ලන්න පා. බෝධී අතුපාත් කරන්නපා. ඒ හිදන්නක බය ඇ බුදුරජාණන් වහන්සේ විදිරන බෝධීන්වන් සිට සරකන්නේ. එදා මහනවන සාමනේර ස්වාමීන් වහන්සේ නමකගේ අතිංවත් අල්ලන එක කාන්තාවන්ට ධර්මවිනයට අනුව කැපැයි දක පැයිද. දුර එදා මහනව වන අුරුදුහතේ සාමනේර හාමුදුරන්ගේ අතාල්ලනෙකාත් කාන්තාවකට ධර්රමවිනයටට අනු අක්ක පැයිනං ලෝතුරා බුදු කෙනෙක් සේ සලකන බෝධීන් වහන්සේ අල්ලනි කෝමද. ඉදකට මේ සද්ධාවෙන් දරාගත්ය තුකාරුණු ඉදිරි තර්කය ගන්්ඩ එපා එදකුට කියයි ඇයි දළදා වහන්සේ කොන්්ඩෙ ගහගෙන ගෙනා විකාන්තාවනේ. එහෙමන අයි බෝධි අල්ලන්ටඇයි කාන්තාවන්ට අඩු සැලකිලි කියලා අඩු සැලකිල එනෙව? බුදුරජාණන් වහන්සේ සසරින් එඉතරට වඩියා. බුදුරජාණන් වහන්සේගේ සිරිපා පහසට සිරිපා පහසය ලැබෙන දූවිල්ල මහබ්‍රක්්මය සිරසිී තබාගත්තා. අද මේ ලංකා දරනිතල්ලිත් කෝටි කෝටි සංක්‍යයාාත පිරිසක් සමංගිරී පරවති තමන්ගේ හිස තියෙනවා බුදුරජාණන් වහන්සගේ සිරිපා සටහනළඟ සිරිපා සටහන ළඟත් ඔක්කොම හිසනවන වනං ධාතුන් වහන්සේ නමකට හෝ බෝධන් වහන්සේ නමක් අපි ට ඕනු ඉදිරි පරිහරණය කරන්න පළුවන්ද. කියන සද්ධාවට අපි එනවා බුදුගුණ අපි දැක්කනම් බුදුගුණා අපිට තේරුුණානම් සරලව ගන්න ධාතුන් වහන්සේ නමත් දැක්කා ඇල්ති කෙනකොට රෝමෝද ගමනය වෙලා හෝ මංවාගේ සත්වයකුට බුදුරජාණන් වහන්සේ වගේ උත්තමේගේ රහතන් වහන්සේලා වගේ උත්තමේගේ ධාතුන් වහන්සේ නමත් දකිට ලැබෙන එක කොයි තරං ආශ්චරියද්ද කියලා මහත් වූ විශ්මයට පත්වෙනවා බුදුරජාණන් වහන්සේ අපි අතරතියන වෙනස තේරුුණානම් ඒ වෙනස තේරෙන් නැති නිසා බෝධි අපිට නිකංගහක් වෙලා ධාතුන් වහන්සේලා නිකං අපිට මේ මැරිච්ච කෙනෙ ගැටකටු වගේ වෙලා ඒවත් බල්ල වූ අද බන්ධාතු කතාාවෙනවා ඔහු මත් වෙන්න පුළුවන්ද බං ඔ උච්චරකාලය ඇතිේ යිද බං කියල කුටකුටුගානවා මතකතියාගන්න දරුවනේ පිංහතුනි අපි මේ කටෙන් වචන පාවිච්චි කරලා නොදන්න දේවත් අවසාන ගිනිජාලවක් වෙලා තුනුරුවන්ට කරපු අගෞරවය තමාව නිරේට ගෙනියන්ට වෙලාගන්ඩෙන ගිනි ජාලවක් වෙලා පෙනෙන් ිඩිදයනවා ඔයල දන්න ඇද්ද හර නිස්ු මැෙනකුට ිඩදී කෑගගා කෑ මොර දිදිී මැරෙන්නේ මැරෙනකුට සූජි විිට වෙනවා මළමුත්‍රා පිට වෙනවා දොඩ වන්නවා අතපයි විසිික කරනවා අයි ධාට වලක්වන්නබේ ඉස්සරනම් ග කටකතාවෙන්ගේ දෙැ පොඩිියුන් පොටෝගන්නවා වීඩියෝ කරනවා ලෝක මැරිච් එකගේ මිනිියටත් නෑ සැනසිල්ලා ඒ මෙහිතන්ඩෙපය හැමදාම අපි මෙහිමඉන්නවා කියලම් තමන් කරපු කර්මය තමා ඉදිරියට එනවා යම් දවසක්කෙනවාට පන වෙලා ඇවිද කියාගන්න බයි කොච්චර ආච්චිල ඇතිද ගෙවල්ල බණහන්්ඩ ආසයි නමුත් මේ කඳුනැක ගන්න බෑ. යම් දවසක්කෙනවා දුවේ පුතේ දරුවනේ පිංවතුනි අතින් බට්ටි කැරන් කට්ටදාගණඩ බැරි දවසක් වෙනවා. තමන්ගේ මළමුත්‍ර තමන්ට හෝදගණ්ඩ බැරි දවසක් එනවා මළමුත්‍ර ගොඩි වෙතිරෙනවා. ඊර්වාස ඒවගේ සැරට ඇඟ හැරන්නත් බෑ පස්ස පැති කුණු වෙනවා. පස්ස පැති කුණු වෙනවා පණපිටිම් පනුව ගනවා පෙන්වත්නේ මිනිස්සු ඔබට එ නොවේවි මටනං හම වෙන්නේ කියලා අපිට මේ කුණුවේ නැග ගැන මොවද තියන සාක්කය මේ කාය පැරණි කරමය අපි මේ ජීවිතය අපි මකුත්් නොකර ඉන්න බොලුවන් සංසාරය අපිට වැරදුනොතෙන් ගොඩක් ඇති ඒ නිසා ඉන්න කාලි තවත් මනුෂ්‍යෙකුටහානියක් කරන්නෙපා පාපයක් ඒන එක කරන්නෙපා උතුම් බෝධීන් වහන්සේලා උතුන් ධාතු සෑවල් ගෞරුවවෙන් ඇසුරු කරන්න ඒ එක පාර මතක්ුණේ දැ ස්වාමින් න්සකිවී සමහර ඉන්න අප බහ හරි මහරි පිරිකරා පූජා කරන්න ාආසයි. හරි මේගමින් බනහල පැහැදිලා මේ අවදද බනාහන්ඩා පුවයි පැහැදිල්ලා. ඒම පැහදිීමත් තියෙනවන මේ ලෝතරා බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් කරන බෝධ ප්‍රාකාණයට උදව කරන්නකෝ. අපිට නිමේේ බුදු කෙනෙකුට. දෙැ නායකු ස්වාමීන් වහන්සේ. ගැනීම කතාව කරනකුට දැක්කද තිබ දුස්කර බවඋන්හන්සමී තරුණ ජීවිත ශාසනයට කැප කරලා ඔයාලට බුදුන් වන්දවල ඉතින් ඒ නිසා කල්පනා කරන්න මේවා මර කල්පනා වනේ ඕන එක දවස මට මතක හැටියට රජ්ජුරුවන්ගේ නම මට හර්ගයට මතකටෙනෑ ඒ රජ්ජුරුව මට මතකැට දෙවෙනි දප්පුල රජ්ජුරුවෙන්න්න ඕන මේ රජ්ජුරෝ දවසක් ගමින් ගමන්ට යනු ඇස ජයන පදයකට රාත්‍රීයේදී ඒ රජ්ජුරුවන්ට ඒ රාත්‍රයේ නිදා හොඳට පැන්සනීප වෙලා ඊළඟට හොඳට රාත්‍රී නවාතැන් හදාගෙන කඳවරු හදාග මේ රාජ්‍ය යහනක් පනවාගෙන සැතබේනවා. එදා වැස්ස දවසා. හැබැ ඒ රජුර අට නින්දගේ නෑ. රජුරුව කල්පනා ගැනවා නින්දයන් නැතිවන්න ම මොකක්දත් දව සඇතුලත විතර්ග කරලි මොකුත් නෑ නින්දයන් නැතිවෙන මට දැන් මෙතන තින අපහසුව මොකක්ද කිසිම අපහසුවක් නෑ. එහම් ඇයි මට නින් දෙයන්න ඇති. අනි සංඝයා වහන්සේ නමකට කරදරයක් වද දන්නේ කියල හිතුුණා. බලන්න ඉස්සර මේ ලංකාවී රජුරු ඉඳල තියෙනව සදධාවන්තයි සංඝයා වහන්සේ නට කරදරයක් වනොත් රජ්ජුරුවන්ට නින් දෙ යන්නේ. එවිලාම රාත්‍රී මධ්‍යාන රහන්ත්‍රී සේවිකියන් හැම දිසාාවකට පිටත් කරනවා මේ වනන්ත්‍රී පුරා ඇවිදගෙනනෙන්න්න ඕන දම්මේරෑ කවුරු හට සංගයා වහන්සේ නවක් ඉන්නාදක. අනේ මහා වැස්සේ සංඝයා වන්සල හැටනම ගහක්කයට ගුලි වෙලඉන්නවා දෙමිසෙමයි. බලන් රජුරුවන් එක දැනු නේ. ඇවිල්ලකි වනේ වඩම් අණඩි කෙල රාත්‍රියය වඩම්මල අර කඳවුරේ වෙනම සාාලා සංගයාට පණවල උන්නාන්සේලාගේ තෙත සිවරු අරගෙන ඒ රජ්ජුරෝ යන යන තැන කරත්තේ වෙනම සිවරු වැරං ගෙනනක සංගයට පුදන්න ඒ සිවුරු ඒ සංගට දීල උන්නාන්සෙලට සැට පෙන් හරිගස්සල උදේ දාන දීලා සිවරත්වේලවල දිලතම යවන්. එහෙම රජවරු හිටිය සංගේට කරතරයක් වුණත් තමන්ට දැනෙන. අදකාලේ ගොඩහක් වෙනස් ගොඩහක් වෙනස්. නමුත් අපි ගල්පනා කරනවා අපි ලෙඩඋනවාමුන්දුරු පිරික්චිවිනෑ. අපි පාන්සකුල් ලටාවෙනෑ. අ කට නෑ මේකටාව නෑ හාන්දුුරු අපේ නම කිව්වේ නෑ කියල තමන් මේ ලෝකයේ හොඳට බලන්න තම තමන් දිහා බලන්න අපි කාටත් හැදිච අසනීපයත්වයෙනවා ඒ තමයි තමන් සුපිරි අනිත්තයි වැරදිී. ඔයා ප්‍රශ්නෝට උත්තර බලන්නකු තමන් සුපිරි අර යමහෙම කිව්වා ඔන තමන්ගේ වැරදකුත් පේනවා ඕකටඉතිං ඔච්චර කෑග හ්ඩෝ නෑ ඒත් තමන් සුපිරි එදකොට අරවාගේ තැන කැතිමු තාදුරන්ග පැත්තට වැරත්ද දාල තමන් සුපිරි තැරටනවා ඒවාගේ මේ අසනීපය තමන් සුපිරිී අනුවිත්තයි වැරදිී කියන මේ අසනීපය අපිට සනීප වෙන්නේ කවදද ඉක්තරම් මනුෂ්‍ය පක් මේ ගියා කැලේක කැලේට ලීවාග කපන් යනකුට එයා දැක්ක කැලේ සෑයක් දරා වැටිල්ලා මෙයාට සෑහි දක්කගම් හිතුුණ කියනවා ලෝතුරා සම්බුදු කෙනෙක් වෙනුවෙන් කළ සෑයක් ගරා වැටිලනම් ඒ චෛත්‍ය වල්ලිවලනං අපි හොඳට ඉඳලා මොකටද කියනවා අපි හොඳට ඉඳල මොකටද කියලා එතකට එහෙ හිල්ල යා මොකද කල්ලා තින්නේ සෑයිවල් ලඉවත් කරලා හොඳදට සෑ සුද්ද කළ වැැඳල කිය එදායිදලා කල්ප ගානනන් අපිී බුදුරජාන් වහන්සගේ ශංසනය දක්වාම දුගතියකි පෙදිලනෑ. වල්ගලවපු පිණින් සෑයි සුද්ධකරපු පිනින්. පින්හතුනි සෑයක් සුද්ධ කළොත් බෝධයක් සුද්ධකලු ඒ පිෙන තමයි සසරේම මානසිකලෙට හැදන්නේ. ඒ පිංවන්තයාන්ට අපි බුද්ධ ශාසනය නිවන්ද කිනතුරු උප නෝ පංජීවිතයක කවදාවත් අබෑටික තරන්වත් හමේ බිබිලක් ඇවිලනෑ කියෙන. සෑය සුද්ධ කර පු පින. ඔහුට මතකයි කියනවා ඉදායිම් පස්සේ සංසාරය ගතක් ගත කරපු ජීවිතවල සමහරලාට කැලෑවල අදදි කටුඩ අඩිය තිෙනවා කියන කටු අනි පැත්තට හැරෙනවා කියවා සෑයක කටුවිඉවත් කරපු පින. කවදාවත් අමනුස්්‍යය කරදර කල්ල නෑ කියනවා. කවදාවත් යකෙක් ප්‍රතිය බූතය පිසාචෙක් වැහිල්ල නෑ කියනවා සෑය සුද්ධ කරපු පින. යිතති සුද්ධ රීම බෝධි සුද්ධ පවිත්‍ර කිරීම පින එ අයි. හම පැහැපත් වෙලා උප නූපන් තැන බබලනො අයා අපේ ගෞතුම් බුද්ධසහංසනය අරහත්වයට පත් වන. බෝධියක උනත් පෙන්ගතුනේ බෝධියයේ වැටුන පතර අත්තිං ඉවත් කිරීම සුද්ධ පවිත්‍ර කිරීමේ ආනිසංස විශ්සත්වය නො කුරුල ඇතිවෙන්නේ හමේ ලාපහටගන්න මානසික ලෙඩහටගන්න අමනු සුවදුරු හටගන්න පිළිකා හටගන්නේ මේ ආදි වශයෙන්. අද පවා යානි සංසතිය නවා. අපිට ගොඩක් හිතවත් උපහන්සක මහන්තේ කතා කළ උපාසක මහත්තයගේ බිරිඳට පිළිකාවක් ඇැදිලා. සරීරයේ හන්දි විශ්සක පිළිකා විශ්සක් ඇයිල්ලා. ඉති මෙයා ඔපරේෂණ එකට යනට ට්වෙනකොට කෝමරි මෙයා නිතර යනේ නාරාමි බුද්ජයිසිරිම බුදිිනාන්සිනමක් වැඩි නො පිළල් මෙයා හාදුරන්ගෙන් අවසර ඉල්ලාගෙන මේ අද නොන එකතුවෙල ඉනිමගත්ය ද න නිම ගල්ලක්නන්නේ නො මහත්තය එනිුමගේ නැගල පිරිත්්චික අර බෝධියය පිළල් ලයින් කරනු ඒ වැටින්න පිළල් නෝනා ඉවත් කරනු දවස්තුනක් ඒ මහන්සේ ලතින බෝධී සුද්දධ කරන්න ඊළඟ පර පරීක්ෂණයටයාට ඇගේ එක පිගවක්ව අත් යම් පන්සල්ලක බෝධයන් වහන්සේ නම්කගේ බෝ පිළල් ලැවිල්ලනම් ඒ ගමේ මනිස්සු ලෙඩුවෙන එක අලක්වන්න ව එබ එකයි මංකවේ බෝධයෙන් පේෙනවාකය යම් ගමක පන්සලක සෑයක වල්ලි වලනම් ඒ ගමේ මිනිස්සු පංච දුෂ්චරිතයෙන් යුක්තයි කියලා ඒකාන්තියක යන්න පොලො ඇයි පිංගතු නහෙම වෙන්නේ උදාාරණයක් අපි මං එකත් අවිස්්තර කරන්න මේ ලංකාවම එක්සේ සත් කරපු දුටුගෙමනු මහරජ්ජුරුවෝ ලංකාවම එක්සේසත් කරන්න කරපු පින තමයි කියනවා කලින් බුද්ධ ශාසනයක බෝධන් වහන්සේගේ වැටුන බෝධි ප්‍රා පත්‍ර සීයක් අතින් අයින් කරලා. බෝපත්සීයක් අතිං අයින්කරපු පින. බුදුරජාණන් වහන්සේගේ බුදුගුණකන්ද කොයි තරං ආස්්චර අයිද කියනවම් උන්නහන්සේ සම්බුධ වෙන මෝතිය සෙවන සලසල දුරණ බෝධන්වාන් සිගෙන් වැටිෙන බූපතයින් කරන කෙනටත් නිවන්සූ සැලසෙනවා. ඊර පස්ය අපි අන්ුරන්න දරුවේ හිටේ දරුවගේ මෝණි ලප ඇවිල්ලා මගින් ඇවවා ස්වාමීණි ලස්සන කොල්ලෙ ඇැවැ කැතවෙල්ලා ලප ඇවිල්ලා. ස්වාමීණී මට් මේ මෝන ලප ඇවිල්ලා මංකවතිං ඔයා බෙහිතෙත් කරනවාව ග්‍රීම් වර් ගානවද ගානවා කියලකෙවෝ මංක ඒව කරන ගවා ඔයා මේ බෝධි වහන්සේ සුද්ද කරන්නකු. දවස්හතරක් බෝමලු සුද්ද කනුන් ලපටි නෙතිරි ලකය. ඉති ඒ නිසා බෝධි පූජාවය ආනිසංස හරියට කලොත් ලැබෙන සමාන්න.දැන් කෙනෙක් මරණාසන් වෙලා මාරක වෙලා අමාරු ලෙඩෙක්ඉන්නවනම් බෝධන් වහන්සේ පිච්චමල් යෙද පැන්කල හතකින් බොජ්ජංග පිරිත් කිය කියා බෝධින් වහන්සිේ නාවල ඒ පින ලෙඩාට දුන්නොත් ලෙඩාට මරණයට කැපවුුණ කෙනෙක් නං ආයු සිවරයින්නම් ඒ අපිට වලක්වන්න බෑ මාරකයක් නම් ඒ මාරකය පනිනවා. ඒක වෙන්නෙ බෝධින් වහන් සිට උපස්ථාන කිරීම තුළින්. ඔය අමනුස්ස ප්‍රශ්න වලින් බැටකකා දෙහිපුහුල් කපකපා නූල් දාගෙන ඉන්නම් උදවිය එක දිගට සද්ධහාව බුදුරජාණන් වහන්සේසේසාලකා බෝධින්නනාාන්සිට උපස්ථාන කළොත් තමන්්ඩුවත් ඉතාගන්න බෑ තමන් සුවවෙල යන හැට. බෝධි පූජාවක්වත් මනුෂ්‍යයක් කරගන්න තේරෙන්නේෙ නෑ. ඒකාරියට මේ වගේ මහා නිධානයන් තියෙනවා ගණ්ඩ කෙනෙනෑ ඒට නිධානි බලිද ඒව ගුතුම් බෝධින්නාන්සිල වැඩිඉන්නවා. මේ ගමී ගෙවල් තට්ටු දහහිට හැදුුනත් මොකටද ගම පන්සලි බෝධීන් වහන්සේ මේ වගේ නම්. ගමේ මිනිස්සු යානවාහනද සීයක ගියත් කොමක් දෙහි ඇතිඵලය ගමේ පන්සලතින මේ වගේ නම්. ඒකයි ගමේ මිනිස්සුන්ගේ සද්දහවත් පින්වන්තකමත් පන්සලිම්පේෙනවා කියැ නඒකටයි. දෙැ ගොඩාංකා මහම වුණාවේ අසුපු ලස්සනයි ඕට සල්ලිකොෙන්ද දන්න පිටරටි එනවද දන්නැ කිය ඉන්නවා. එඒ මහම වුණව ඉසල්ලාම බනකි කිය සද්ධාවන්ද මිනිස්සු හෙදවා. ඒ සද්ධාවන්ද මිනිස්සු ඇවිල්ලා බෝධීන් වහන්සේ ගැන සද්දාහ ඇතිවෙනකුටේ මිනිසුන් බෝධියයක් නිකාන් තියෙනවා දකිින්ට කැමතිනෙ. අනි මාරය මනුස්සෙක් අවත් ස්වාමින්න්නන් සපි මේක කරම ස්වාමීන් වන්සේ එක ලස්සට බ්ලෑන් කරන්න මන්සියලු වියදන් දරන්නන් කියලා මිනිස්ු ඉදිරිපත්වයනවා. ඊරසි දැන්සාමනි බන්සලකුුණා ස්භාවවි කවුරවාර ඉදිරිපත්වනු ඒ අර මහත්ත එක් කරනවලු එයා කරගනී කියල පාස් කරනය එකන. මහමෙ වුණනා වේමෙනවී. කෞුද භාරගත්තය හොයන්න. චෛතයක් හදනව මිනිස්වියනෝ. ගොඩල් දෙනවා. වැල්ලි දෙනවා. සිමින්දිගෙනත් දානවා. ඔක්හොම සෑය හදනෝ. ඇයි ලොකුසාමින්නන්සේ අපිට ධර්මය කේකයා පුරුදු කළා තමන්ට පින කරගඩ. ට හහිංසක මිනිස්සු මේ දුක්කන්දරාවෙන් නිදහස් වෙන්ඩ පින්කරණ ඩාස කරනවා බණපදනම් මේ හිතට යන තාක්හත් ඔය ලෝබකම් මසුරුකන් තමන් ගැන විතරක් හිතනයක අන්නයගෙන කරුණා මෛත්‍රී නැතියක හිතාගන්න බෑ මේ ලෝක සත්වයට හැඟීමක් තියෙනවා මෙහිෙම දුන්නොත් අපිට නෑ කියලා එක විපාගේ තමයි ඇත්තටම නැතිවෙනවා. මේ ලෝක සත්වයා බයිට තමයි දෙන්න නඇත්ති නැතිවේ වී කියලා. කර්ම විපාගේ තමයි ඇත්තටම නැතිවෙනවා. ගුදහරණයක් ඉතන්ඩ ප්‍රේත ලෝකයේ ප්‍රේත සත්වයක් උපදින්නේ මනුස්සල් ලෝකෙන්චුත්ත වෙලා මනුසු ලෝක ගොඩක් මසුරු ච්ච නිසා දුන් ැති නිසා. එනිසා ඔවන්ට කණ්ඩ බොන්ඩ මොකුත්ම නෑ ඇයි ලෝබේ ලෝබකමෙන් රැස් කලා ොයා අහලා නැද්ද පෙේතයන්ට ලැබෙන්නේ කැයි හොටු සෙම සැරව අසූචි මළමුත්‍රා තමයි පෙරේතයන්ට කෑම්විදියට ලැබෙන්නේ ඇයිඒ කටටාපු කෙලටික තුක් කියල කෙළගැහුවා ලෝබ නැතුව ලෝබනැතුව අත්තැරේ යමක්ද ඒ කන් හම්බෝනා. මළමුත්‍රා ලෝබනැතු අත්ධැරිය ලෝභ නැතු අත්හැරේ යමද ඒම ප්‍රේතලෝක කෑමට අහම් ෝන. කොහමද යමද්ද සඟවාගත්තේ යමක්ද නොදන්නේ ඒකම නොලැබී ගියා වස්තර දීලනෑ උපන්දදල පොයිතරම් ඇදුු ඇදල තියෙනවද. දැම් බලන්න අවන්කෝම හොඳ වස්තරයා මනුෂ්‍යයකුට මංකී වස්ත්‍ර කියීය මේ වෙනකුටම තමන් දන්දීල තියෙනවද කියරු. ඔයාල පහවාහන් කොච්චර දාලා තියෙනවද තමන්ගේ පායට තමන්ග පයට මිනිසුන්ට දන්දීල තියෙනවද සංගේයට දන්දීලා තියනද කියලා බලන්න. මාසට උදේ දවල් රෑවසයෙන් වේල් තුනගානේ මාසෙට වේල් අනුවක් බත් කනවා. ඒ අනුවෙන් තවච්චෙනකොට හිත සතුටින් කෑම්වේල් කියී අද්දීලති නොද කියලා බලන්න. අනුත් අටන් නොදී අනිතය ගැන හිය හිතන්නෙන් නැතුව තමාගැන්න විතරක්ම හිතාගෙන වස්තුූ රැස් කරල්ලා ඔය ඇඟම යම් දවස කොයාන්නට පිළිකාවක් හදල දෙනවා. දැන්විදෝපිය කියලා. ඔය ඇඟම පෙසර හදලා දෙෙනවා. ය ඇඟම සීනයාමාරු හදල දෙනවා. ඔය ඇඟම අටානුවක් රෝග නවානුවක් ව්‍යා දිහදල දෙනවා දෙශයතුනක් අන්තරාවලට භාජන වෙනවා. කාල නාලා පෝල සෑඩ වැඩ කරලා වහනවල සතප්පවාගෙන ගිහිල්ලා ගෙවල්වල සතපපෝල තිබබ මේ ඇගම අවසානයේදී වද දෙන වදදිල්ල වේදනාවෙන් කෑ ගහනෝ අතපයි වාරු නැතුවයෙනවා බට්ටික හපාගණ්ඩ බැරි කාලයක් එනවා කටට බට දාලා ජූස් කල්ල බඩට දාන තත්ත්වයට එනවා. මේ ඇගම යම් දවස ක අපිට වද දෙනවා. ඇබයි ඔය ඇග සතප්පුවා ගණඩ තමයි අපි ලස්සනට ගෙවල් හැදුවී ඔය ඇඟට සැප දෙන්න තමයි අපි හොඳ වාහන ගත්තේ ඔය ඇඟට සැප දෙන්න තමයි ලස්ස නැදුන් ඇන්දී අපි අනිතයට දුන්නේෙත් නෑ අපිට මන්දී අපිට වියදංකර ගණඩ සල්ලිමන්දී අනිත්ත ගැ හිතුවේ නැතුම් තම ගැ හිතුවේ මේ ඇග යම් දවසක අවසානේ මේ ඇඟ රැකගණඩ උසුමටි හෙලන් උස්මටික ගණ්ඩ තටමත් තටමත් අටත් බැරිම තැන උසුම කලනවා මැරුුණා එදාන්ටෑ මරුවා ජයගන්නවා මිනිසා පැරදිී යනම් ඒ අන්න එදාට ඒ ලෝකට කුමක් දෙරැගෙන යන්නේ ඔයා මෙන්න මේ කාරණාව හිතුව ඇද ඒ තමයි මරණය කියන්නේ තවත් උපතක දොරටුව අපි ඊළගේ ජීවිතය උපදිනයකයි මේ ජීවිතය යතර එකම එක චූටි සිවක් තියෙනවා ඒතම මරණය මැරිච්ච ගමන් ඊළඟ උපතර. ඒදොට සිතෙන් කයෙන් වචනය මොනවද අපි කල්ලේ ඒ කරුමානරූප තීරණවා මෙයා නිරේ දෙයන්නේ නිරේවල් තිනවා එකසිය තිස්සායා ටයාල කරන පව්කං වල ස්ටේප අනුව අපායවාල එකසිය තිස්ස යත්තය. පලවෙනි අපාය සංජීව. ඒ අපා ආයුස මනුසෞරුදු පණහක් චාතුන් මහරාජිකේ කදවසයි. එවැනි දවස් තිහාක් මාසේ මාස දොල්හ කවුරුද්දයි. අවුරුදු පන්සියක් චාතුම් මහරාජිකගේ. එකන මනුස්ස අවුරුදු අනුලක්ෂයක් ජාතුම් මහරාජිකයේ ආයුස. අපායවල්ලොල අඩු මආවිසතන අපා ආුස ඒ අපාය එක ද මිනිස් අවුරුදු ලක්ෂා අනුවයි. ඒ අපායි එක දවස මිනිස් අවුරුදු ලක්ෂා අනුවයි. එවැනි තිහක් මාසය මාස දොල්හ කවුරුද්දයි. එවැනි අවුරුදු පන්සීයක් සංජීවකන අපායු. කාල සූත්‍රකන අපායේ එක දවසක ආයුස න සවුරද තුන් කෝට හැට ලක්ෂේ අනිත් අපායිවල්ගැෙන කවරකතාද. මිනි සු කියනවා අපා යන්ටත් කවුරුරි ඉන්ඩි පෑෑබං බල දිවිය ලෝකි පලියල්ලා අපි යන්න අගෙහි කට තිබ්බ පල්ලියයට කිව්වට නිරේ ගිනි දැල්වලින් තමා වෙලාගන්නකොට ඔය කටවල්හි පිල්ලා යනවා. කරකයාගඩ දෙයන්නේ ලිඩ ඇදී කෑගානව දනෝ විිච්චෙන ෝ කියලා. එදාට කවුරුුවත් නෑ මැවිමැවී පෙනේ යනිත අයට කරපුයවා. දැන්දෙම්ම තමන්ගේ ජීවිතය වෙනස් කරගත යුතුයි. උපස්ථාන කළ යුතු යුතුම් බෝධින්වාන්තෙල්ලාට ගුඩා මහන්ශේන්ද ඇත්තනම පින්වතුනී ඔයාලා මෑණහුනා කියන්න ගයම්දවසක ඔය මළගෙර මිනිසු කතා පවත්වන කොඩ හොඳ වාහනක කියා හොඳ ගයක්ත් තිබ්බා කියලද කියන්නේ කරපු පිෙනත් දහමද. මළගෙදරක මනුස්සේ කැවිල්ලා මේ මෛක්වොලින් පච කියන්න නැතුව විනාඩි පහක් ඇත්ත ගුණයක් කියන මනුස්සයෙක් කුළ මෙරෙන්ද. සොමහර මළගෙවල්ල වල තටමනවා මළගෙවල්ලුල කතාවක් කරන්න ඇයි මතක් වෙන්න අකරපු ගුණයා. ඉතින් ඒනිසා තමන් ඉන්න කාලෙ නිතර බුදුන් ඇඳගෙන හිටියන. මං කියන්න උත්ස්සාාකරපුූ දහංකාරනාව තමයි සාරිපුද්ධ මහරහතන් වන්සේ බදුරජාණන් වහන්සේ ළඟට ගෙහිල්ලා වැඩම කරලා හනවා ස්වාමීණී භාග්්‍යි තුන් වහන්ස මම කල්පනා කලා මේ අකුසල් තියෙනවන හිතේ එකන් රාග දේශමෝ ඉරිසියාකරෝධ මාන්න එකටක කිරීම ඔය තමන් ගැන පමණක්හිතනයක තමන් සුපිරී අනිතයි වැරදි අනිතයික ඇදකුද විතරක්පේන අපේ හිතේ ජරාවිදදි ඇැත්වෙන් අකුසල් පවකං කියන සාරිපපුත මහරතන් වහන්ස වදාල මේ අකුසල් දුරු නොවෙන්ඩ කුසල් උපදී නැතිවෙන්ඩ ඒේතුවමකාද කියලා ඔන්න යංකිසි කියෙනකුට පේනවා තමන්ග හිතේ වැරදි දේවල් අකුසල් තියනවා පෞකන් තියනවා හැබැයි එයාට ඕන මේ පෞකන් නැති කරගඩ සාරිපුත්ත මරත්තන් වන්සේ කල්පනා කළ බාහිරදේකට වැදවැද බාහිර දේකට ගරු කර කර බාහිර දේකට සත්කාර කර කර හිටියොත් තමන්ගේ තියෙන පවකාන් නැතිවෙන ක්‍රමයක් තියෙනවාද. චරිපපුත්ත මාරත්තන් වහන්සේ දෙක්කා තියෙනවා. ඒ තමයි යංකිසි කෙනෙක් බුදුරජාණන් වහන්සේට ගරු කරනවා නම් සත්කාර කරනවාන එයාගේ අකුසල් ප්‍රහණ වෙනවා කුසල් ලොපදෙන. ධරුමයට ගරු කරනු වනන් සත්කාර කරන වනං, අකුසල් ප්‍රහාණ වෙනවා කුසල් උපදිීනවා. ඊළඟට සංගයාට ගරු කරනුවනං, සත්කාර කරනවනං, අකුසල් ප්‍රහාණ වෙනවා කුසල් ලපදිීනවා. සීලයට ගරු කරනුුවනන්, සත්කාර කරනවා වනං, අකුසල් ප්‍රහණ වන කුසල් උපදිීනවා. සමාදයට ගරු කරනු වනන් සත්කාර කරනවනං, අකුසල් ප්‍රහණ වෙනවා කුසල් උපදිනවා. අප්‍රමාදයට ගරු කරනවාුවනං. සත්කාර කරනව අකුසල් ප්‍රාණයන අකුසල් ලඋපදිනවා. දහම් පෙල්ලි සඳරයට ගරු කරනවනන් සත්කාර කරනවන අකුසල් ප්‍රාණවාකුසල් උපදිනවා. කෙන අපේ හිතේ තියෙන පෞකාන් නැතිකර ගණ්ඩ කරන්න ඕන දේවශලික. සාරිපපුත් මාරතන් වන්සිේ බුදුරජාණන් සිදරී කිය හිටිය ස්වාමීනී භාගිතුන් වන්ස හැබැයි යංකිසි කෙනෙේ බුදුරජාණන් වහන්සේට ගරු කරන්න නෑ කියන්නේ. සත්කාර කරන්න නෑ කියන්නේ. සම්මාන කරන්න නෑ කියන්නේ. බුදුරජාන්වන් සිට යටහත් පහත් නෑ කියන්නේ. එයා දරමීට ගරු කරනවා සත්කාර කරනවා කියෙනෙක සිද්ධ වෙ න්නේෑ. ඊවස බුදුරජාණන් සිට ගරු කරන්න නෑ කියන්නේ. ධර්ුමීට ගරු කරන්න නෑ කියන්නේ. සංඝයාට ගරු කරනවා සත්කාර කරනවා කියන එක සිද්ධ වෙන්නේ. බුදුරජාණන්න් සිට ගරු කරන්නේ ධර්මීට ගරු කරන්නන්නේ සංගරත්නයට ගරු කරන්න නෑ කියන්නේ. ඔහු පන්සිල් රකිනවා කෙනක සිද්ධ වෙන්නේ. අන්න ඒක නිසා තමයි පන්සිල් දෙන්ට කලින් බුද්ධන් සරණං ගච්ඡාමී, දම්මන්සරණං ගච්චාමි, සගන්සරණං ගච්චාමී කෙලලා තෙරුවන් සරණය යන්නේ. හරියට තෙරුවන් සරණයේ පිහිටියානං පන්සිල් රකිණකයාට අමාරුවක් වෙන්නේ. ඇයි තෙරුවන් සරණ ගිය කෙනාට සිල්රකිනවා කෙනෙක සිද්ධ වෙනවා. ඊර්වාස්සේ ති එතනින් හා ඕන්නෑ තෙරුවන්සරණ ගිය බුදුරජාණන් වන්සට ගරු කරන්නේ ධර්මිත ගරු කරන්නේ තංගරත්නයට ගරු කරන්නේ සීලට ගරු කරන්න නෑ කෙනෙක් එෙන සමාධයට ගරු කරනවා කියන එක සිද්ධ වෙන්නේ. ඉඩ සාරිපුත මරත වංස මේ ක්‍රමියෙන් කාරණ දේශනා කරල්ලා බුදුරජානාවන් සිදරී කියිය තින ස්වාමීණී භාග්‍යතුන් වහන්ස යංකිසි කෙනෙ බුදුරජාණන් වහන්සේට ගරු කරනවනන් සත්කාර කරනවානන්. යටහත් පහදද ඔහු දර්මේට ගරු කරනවා කෙනෙක සිද්ධ වෙනවා. දර්මේට ගරු කරනවා නං බුදුරජාණන්සිට ගරුරනවාවන සංඝයාට ගරු කරනවා කෙනෙක සිද්ධ වෙනවා. බුදුරජාණන් වහන්සේට ධර්මිට සංඝයාට ගරු කරනවන සීලේට ගරු කරනවා කෙනෙක සිද්ධ වෙනවා. පින්වතුන තම තමන්දිහා බලන්ඩ තමන්ට පන්සිල් රැකගන්ට අමාරුණං සිල් රැකගන්ට අමාරුුණක් ඒ කාන්තෙම හේතුව තුනුරුවන්ට ගෞරු වෙන පිවතුන සංසාරේ සතරාපායි වැටි වැටි අපියන්නේ. මව් ොච පියා නොවිච්ච කෙනෙ සංසාරය නෑ එච්චර දීර්ගයි සංසාරේ. දරුවෝ නොවිච්චායිනෑ සංසාරෙන්. ඌර වෙලා බෙල්ල කැපිලාතියනවා අපේම සංසාර ගලාගේ ලේදහර සතරමහා සාගරයේ ජලීර් වැඩි. මොහුන්දේ වතුරට වැඩිය වැඩි අපි ඌර වෙලා අපේ බෙල්ල කපත්දිින් ගිය ේටික ්‍රතුගොලොත්, කොච්චරණන් තිරිසාන්නු වෙලා හොමබෙෙන් ඔොුල කකා ඉන්ඩැදිද සංසාරේ. හරක් වෙලා ඉපෙදිලා බෙල්ල කැපිලා ගලාගේ ලේටික සතරමා සාගරි ජලීට වැඩී කොයි තරන් වල් උලා කක්කා ඉන්ඩ ඇතිද සංසාරේ. ගොම ගොඩේ බුදියගෙන මඩේ ලැගල කුකුලං වෙලා බෙල්ල කැපිලලා ගලාගේ ලේධහර එකුතු කළොත් සතරමහාසාගරිී ජලීට වැඩීකේවා. කොයි දරන්නන් ඉන්ට ඇතිද තිරි සන්ලෝකවල. කරාජ දඬුවමට අපි උලති කියලා රජවරු අපියෝ වැරදිවලදි උලතියලා ඒ ඌල්ටික ගණන් කරන්න කෙනෙක් නෑමේ ලෝක. සල්ලාලෝ වෙලා අහළපාල ගෙවල්වලට පැනල හුවෙලා බෙල්ල කපලවා. ඒ ගලාග ලේදහර සතරමහාහසාගර ජලිට් වැඩි කොයි තරන් සල්ලාලකං කරකර අහු වෙලාත් තියෙනවාද. ඕම සංසාර කපි මේේ යන්නේ. මෙහිෙම සංසාරක අද්දී මැරිච්ච ගමන් එකසිය තිස්සායක් අපායවල්ල දොරට එකසිේ තිස්සාහයක් හැඇැල්ල තියෙනවා මැරිච්ච ගම මැදිලයන්ඩෙට එන්න. තිරිසන් ජීවිත සිය දහස් ගාන, ප්‍රේත ජීවිත සියදහස්ගාන ඔයා අතරින් කන කැශ්බෑවා වියසිදුරෙන් අහස බලනවා වගේ තමයි මනුස්්‍යෙක් වෙලා කෙනෙ කුපදන්න. මහපොලේ නියසිට පස්පිඩක් ගත්තොත් නියපොත්්තේ තියෙන පස්්ටිකාඩුව මහපො කුයි තරන්ද. ඒ තතාග තර සම්මා සම්බුදුරජාන් වන්සි වදාලා මැරෙන්ෙන මිනිස්සු අතරින් මේලෝකේ? ආය මනුස්සෙක් වෙන්නේ නිය පොත්තට ගත්ත පස් පිඩයක් වගේ කියලා. එතුවටු ගමකින් ගීදෙනයිදවේරේනෑ. අපිට යාන්තන් හිතන්න පුළුවන් බෝ මළු අතු පතුගාගෙන සෑමල්ු අතු පතු ගාගෙන පින් දහන් කරගෙන ඉන්නවන අනේ මෙියාවත් ඇයි දෝ කියලා හිතන්න පොලො. ඇයි විින්ගති දැන් කොල්ලු කුරුට්ටන්ගේ ඇතේ පොෝර්න්න එක තියෙනවා. එක සියලු දහ ජරාව තියෙනවා ස්ොභාවිකවෝ මනුෂ්‍යයා රග දේශ හ අධිකයි. ඒකටමො ලොල් වෙලා රාගේෙන් දේශය මෝහෙෙන් ඇවිසි ඇවිසියන්නේ අම්ම කතා කරන්නේෙක රුස්සන්නෑ තාතා කතා කරනක රුත්සන්න, කණ්ඩ බොන්්ට දඔවුන්ට මතකනෑ. ඉති මේවාගේෙ ෝකයක් කාලෙයන්ට බින්ඳහන් කු සල්ධහන් විශවාස කරයිද. ඉති ඔවුන්ටෙලියට බහින්් වෙලාවක් නැති නිසා සෑමලු බූමලුවෙහිෙම. කවර ව ති දදුර ද නි න දුුර තු ඩ ේන. අද හාන්දුර කලු ආදුර. තමන් කල තමන්ඩ. හැම වෙලා මේ මනුස්සෙකුටු දවගක් කලො ේම තමන්ට කරගත්තා කෙළ හි තන්ක. කෙ ගුණ රතු ට පයි ෙළෙගුණ තියෙන් න යාට මක්ක මන්දන ව තමන්ට තිේන දීම විතර. කෙලිගුණ යාගේ. එනිසා මේ ස්වාවිනාාසක පිනත් මහත්පල්ලයි මානිසන්සයි තමන් සංඝ්‍ය වන්සේ නමක් විදියටට දැ මේ ශවයන්සල ලඩ ගාන අපේ ආවිස කොච්චරද කෙල කියන්න බෑ ඔය නනාරයක් කිරවෙච්චි ගම සගිය. අපි හිදානි දැන් තරුණයි මෙහමයි කියලන අපි ආවිස හිටනම් ඉවර වෙන්නේ අද අපේ අවසාන දවසනේද. චටි දරුවෙක් මැරෙන්න්නේ අවුරුදු තුනෙන්න්නා ඒ දරුවගේ දැන්වය සවෞරුද දෙකහමාරණ ඒ දරුවගේ අවසන් සමයනේද ගත වෙන්නේ. කෙනෙක් මැරන්නේ අවරුදු හයන්න එයා යාට වයස දැ නව ඉන්න යා අවසන් සමය නේද ගත කරන්න හිටටනං අපි මැරෙන්නේ අද අපේ අවසන් සමයයි. අද මේ අවසාන කාතය. අපි හිතාගෙන ඉන්නේ වැඩිමල් පිරිවිල්ට මැරී කියල. අම්ම ලකිනවාන අපි මැරනුට වතුර පුදක්වත් දෙන්න ඉන්නන්නේ උබලන කියලා තුද හිාන අම්මල රන ද පස් රෙන. අම්මල තාතලගේ ඇස්පනාපිට දරුවන්ගේ මිනි කොච්චර දකිෙනවාද. බාල සහෝදරයවන්ගේ මලකුණු වැඩි මළ සහෝදරය කොච්චර දකිෙනවාද. අපේ ජීවිතය අනිත්‍යයි. මාරයා ගහකින් වැටුන ගෙඩි කූඩට එකතු කරනවා වගේ මාරයා වේගෙන් මේ මලමිනි එකතු කරනවා. නොමැරෙන කෙනෙක් නෑ ඒ මාරයත් මැරිලයනවා. මැරෙනගේ නඩු තීන්දුගන්න යමරජුරුවත් මැරිලයවා දෙවියම් බමුන්ද මැරිලයනවා. මේ ලෝකයේ අවබෝධ කරපු තතාග තරහත් සම්මා සම්බුදුරජාන් වහන්සේල්ල පිරිනුවම් පෑවා රහතන් වහන්සෙල්ල පිරිණුවම් පෑවා. රජ සිටු මැතිවරු මිනි පිරිනුවම් පෑවා මේ කලුරිය කළ මීට අවුරුදු සීියකටගා කලින් මේ ගමේ හහිටපු හිටයගෙන් දැ එකක්කනෙක්වත් ඉන්නවාද. අවුරුදු සීයකට කලින් හිටපුු එක්කෙනෙක් වන්නේ. දැන් ඉන්නය තව අවරුදු සීයකින් මේන්න එක්කනෙක්වත් ඉදීද. නෑ. එක දැන් ලෝක මිනිස්සු ඉන්නවා කෝටි හස්සය පණහා නැතම කෝටි හසියම් කෝටි හස්සය මිනිස්සු. තව අවුරුදු සීයකින් කෝටි හස්සියයක් මිනිස්සු නෑ මේ ඔක්කෝම පුරාජේරුමේ අවරුදු සීයක් ඇතුළ දෙනේ. සියල්ල අතහැරයා යුත්තුවයි. යමක් මම මගේ කිය අල්ල ගත්තද තමන්ගේ කියලා එකතු කර ගතද ඒවා දාල යනවා. යමත් දුන්න අදත්තහැරයාද ඒව තම ඇරන් යන්න තිෙන්. හොඳට කල්පනා කරන්න. ඔයාල යමක් අතිං ඇල්ලුවෝත් ඒක දාලයන්නවයෝ. දුන්නත් තැරන් යන්නුවෙන. කටින් වනත් එහෙමයි කටයෙන් වචනයක් ගියොත් ඇරං යඩුුවෙනවා එක ගෑනු කෙනෙක් ස්වාමිය අත්ක රණ්ඩුව වනාා ඒ මිනිහ මහා පද දෙනයක් සේ ගෑනු කෙනට හොන්දටම තරහාවා ඇවිල්ල චෛතයත් වැඳල බෝධියත් ැඳලා ග්‍රධන්න ගාථ කියලා මංකරපු පිම් බලෙන් උප නෝපන් ජීවිතේ මේ කට සහ ගහනවා මගේ ඇස්වලිම බලන් ඩෝට තරාට ගෙව්වා මේ අද ම එනකොටත් මේ මनුස කෝපයක් ෙවිල්ලා දුග්ගැන වෙල්ල කිය නෝ මටේහුුණ ඔවුගේ හත්මතු පරම්පරම ප්‍රති ගනුවක මිනිස්සුන්ටම කිය වෙනවා න්න දැ ය ඩු සරවල් මත මේ මනිස්සු මැරුණ කියන්න පස්ස කාලක අර ගෑනු කියෙන අනුසලෝග පදිලා තර දखाසාද බැන් කෙල්ලෙට දරුව කාවා අංග විකල වෙල්ලාහ දරුව දිවේලියට දාගෙන මේ වගේ මස්ගුලියයක් වගේ දරුවක්හම්බෝන මස්ගුලියක් වගේ දරුවෙක්හම්බෝනක් දන් දරුව නාවනව පෝනවා හීනෙන් කෙනෙක් කැවිල්ල කියනවා දැන් ඔයාන්ට පේනවාද දැම් බලන්ඩ ඔය ඔයාගේ කලින් ස්වාමයා ධාතු සෑයක් ළඟ පැතුව සහගහනවා බලන්න ඕන කියලා දෙැම් බලාපා දැක්කද තමන් ඩාපට අපි රඩුසරුවල් වෙලා ගෙවල්වල කියෙන තෝ ඉපා තෝනන් එපා වෙන එක එකනවා ඊටහපන් කවදාවත් එපා පින්ගතුනි චෛත්‍ය මළුවල බෝ මලුවල සංසාර දුකින් නිදහස් වීම පතනවා මිසක්කා ම කෙලෙස් සහිත සසරට දේවල් නම් පතන්ඩ නගපා. ඊවස්තව විශේසින් කියන්න ඕොන දෙඇත්තම මේ චෛත්‍ය බෝධිවල පොටෝ ගහන්න එපා. ඇත්තරම ජීවමාන බුදුරජාන් වන්සේ මෙතැන පහල වුනාානං අතීතියෙනකත් බිමට අත්ත ඇරල්ලා දෑත නල්ලි තියල වදිනවාද නැද්ද සට්ධවන් දෙයක්. ඉනම් සෑය බෝධි අපිට බුදු කෙනෙක් විතියට දලකන්න බෑ. හිතටේ නෑ යගේ සද්ධහවන. සයා නිකං පොටය ගහනු ඇත්තරම චෛත්‍යය බෝධීන් වහන්සේ බුදු කෙනෙක් නං තරුණ කොල්ලො කෙල්ලු කිහිල්ලා පෙෙන් හම්බ දොඩාවිද බෝධී යට සෑමල්ුවේ ඒනම් සෑමල්වේ පෙම් හබ දොඩනවා කියන්නේ නොපනත්කං කියනවා කියන්නේ බෝහමල්ුවේ ඔවුන් නොදෙන්න්න තුනුරුවන්ට කරන අගුරයා ල් බෝමල් වේ සංගයා ගෙන ෞරුවවිෙන් ෙන්න් ෝන සංගයා ලංඟ ඉස්සර මිනිස් සූ සංගයාට බොහම යටහත් පහස්තු කතා කලා ඒ යුගයේ අවසංවීගිය ඇයි මේ තුනුරුවන්ට ගරු කරන්නේ සත්කාර කරන්න ඒ නිසා වෙන්නේ පන්සිිල් පදවාාවත් රැකගන්න බෑ. ඉතට අකුසල් දුරු කරන්න බෑ කුසල් උපදවන්න බෑ තරහා කවුදත් බඩුමුටව පොල ගහන්න ඕන. රාගයක් අවුත් දෙක තන ඒ රාගෙන් එයාට කරගත් යුතුදී කරගන්න මෝන. ඒක පාලනය කරගන්න බෑ. එන්න හිතට ඉස්සර මිනිස්සුන්ටත් රාගදේශමෝ උසන්න වෙලාවා. ඇැබැ අයි පාලනය කලාා. දෙැම් මිනිසුන්ට පාලනය කරගන්න බෑ හේතුව බුදුරජාණන් වන්සිට ගරු කරන්නේ සත්කාර කරන්නේ. හිතට අවංකෝ ම් බලන්න මගේ කෙල්ලිස් වැඩීද කියර. ඒ කාන්තෙන් ඔබට ඔයි කෙලිස් වැඩී. ඔබගේ හිතට රාගදේශමෝ ඇවිසි ඇවිසි එන්නේ. ඔබේ නපුරකං ඇවිසි ඇවිසිේ එන්නේ ඉරිසියාකං ක්‍රෝධකං ලෝභකං ඇවිසි ඇවිසිය එන්නේ බුදුරජාන් වහන්සට ගරු කරනවා මාදී. දරමේට ගරු කරනවා මාදිී. අනි උප නෝපන් ජීවිතයකවත් අකුසලෙන්මා පෙළෙන්ඩ් එපා. මගේ හිතේ යහපත් සිතිවිලි ඇතුව ඒවා කියලා මේ ගොඩනගෙන බෝධීන් වහන්සේට සේවා වත් පිළිවෙත් කරන්න. සල්ධිතියෙනයි ආධාර කරන්න නැට්ටන්සීම මෙන්ති ගෙනත් දෙෙන්න්නට වැලිගෙනත් දෙෙන්ට. ආරයි තිතනව සල්ලි දුන්න පසේ ආන්දරුව ර යනවදන්නන්නේ කියලා එච්චරම සැකයින්නම් ගනල්ල වැලිගෙනත් දහන්න ඇ වැලි ස්කර යන්නද ගඩෝල්ටිකක්් ගෙනල්ල දහන්ද සේ වැඩ කරනකිෙනාට එදා පඩිය තමන්ගේ ඇතින්ද එන්න. ඔච්චරම සැකයින. අර තමන්ගේ ලෝබකමට නමක් දාගත්ය කන්න එකලිමසක්කම දෙෙන්ඩ පුළුවන් කමකට නිවෙේෝය. බැරිම කෙනෙක් ැවිල්ලා වැලිටික් අදදින. ශ්‍රමධානයක් කරන අන ඒහමත් බැරිනක් වැඩ කරනයට තේවතතුරොටි ක්ත්ේනවා. කෑමවේ ලද්දේනෝ. කීපදෙන් හර පදදන එකතු කරන විලවාත් පිල්වෙ කරනවා තමන්ට නේදම මේ සංසාරිතයේ පින. මේ දුක්කන්දරාව ගිනියන් සේකරන් ඒකන්නේ දුපකාර වෙන්න. ඉදින්මං කියන්ට උත්සාහ කළේ තුනුරුවන්ට තමන්ගේ අති අගෞරුවයක් වැරද වනොත්තේ මේ ඒක භානක පාපයයක්. මේ වෙනකුටම දැන නොදැන කොයි තරන් අප අතින් තෙරුුවන්ට වැදදි වෙලාලතිද. ඒ නිසා අද මුලාග මේ පුළුවන් විදියට පැහැදිලි කල්ල දුන්න. පින පවගෙන පුළුවන් විදියට පැහැදිලි කල්ල දුන්න. අපි ඔක්කොම මැරෙනවා කියලා කියලා දන්න මැරිලා පෙදෙනවා කියල කියලා දන්න. එතකුට දැන් අපි හොරරහසේ එල්ලිපිට එපට හොරහසේ අපි බව් කරනවා. ඒ ඕනෙක් හඟවාග ඉන්න පුළුව. අපි කරන ඕන පාපයක් හංඟගෙන ඉන්න පුොළුව. හැබැයි විපාකයක් අවුත් හංගගන්න බෑ. ඇස් අන්ද වෙන කර්මයක් කලොත් හංගග නන්න පුළුවන් ඇැබැ ඉප දෙනකුට අන්ද වෙලා ඉපදෙනවා. ඒක කොමද වහන්නේ. කටෙන් බොරු කියා හිටියොත් එක ගොත ගැහෙන හෝ ගොලුුවෙන හෝ කට ගඳගහනෝ ජීවිතයක එනවා. තුර කතා කරනට ලෝකෙටුම ප්‍රදර්ස නිකරනවන් වච නං වැදදි කල්ලාක. සංසාරය කරුම විපාකයට අනුුවයි ඇහැහැදෙන්නේ කනහැදෙන්නේ නාසේ හැදෙන්නේ දිව හැදන්නේ කාය හැ දෙෙන්නේ නුස්හැද දෙන්නේ. එකකම නුසලෝක අප ස්මිටිකං විදිහට මහත කෙට්ටු විදිට එකඒක කොන්්ඩ තියෙන දිට එකඒ එක ඇස් තියන විදියටට එකඒ කටහන්ඬ විදියට එක එක ඉරියාව් විදිහයට කිසේද මේ උපදයන්නේ. තම තමන් කරපු කරමයයි. ඔබගේ ඇසේ ඔ කනේ ඔබගේ නාසේ දන්නා ෙන දන්නවා. ඔබ සංසාර කරපු දේ කොටල තියෙනවා. ලෝකිට ප්‍රදර්ශනය කරනවාය. දැන් ඔබ රහසේ පවු් කළත් රහසේ පෙන් කළත් ඒක විපාක ඉදිරයේ සඟවන්න බෑ. ඒ නිසා දැන හෝ නොදැන හෝත් තුනුරුවන්ට වරදක් ලතිනොන සමාවගන්ඩ සමාව ඇරං අලුත්තිෙනෙක් වන්න අලුත්තිෙනෙක් විදිහට තුනරුවන්සාරණය පිහිටල පංචසීලය රැගෙන මේ විදියට වෙෙහිර විහාර කරමාන්ත කරලා පිංකරගන්න. මටනම් කවරරිකිෙන චෛත්‍යයක් හැදවාගේෙ ලාරංචුුණු ටහිතෙනව එයා එයාගේ නිවන හදාගත්තා කවරරි බෝධි ප්‍රාකාරයක් හැදවා කෙල්ල කිවත් මටහිතනෝ එයා එයාගේ නිවාන හදාගත්තා. කවරරි විහාරයක් හැදවාගේ ලාරංචුුණු මටහිතනො එයා එයාගේ නිවන හදාගත්තා ඔයාල ඔයාලගේ නිවන හදාගන්න මේ දුක්්ගින්දර නිවල් සංසාරදුකෙන් නිදහස් වෙන මාවතාදාගන්න. මේ පරම ගම්බීර ධරමය අවබෝධ කරගණඩ පුළුවන් ජීවිතයක් හදාගන්න. මං ඒකයි කිවේ පටිච්ච සමුපාදේ පංචු පාදනස්කන් ධආයත නිස්කන්ද වසේ ගැම්ඹුරු ධරමයක් ඔබට විස්තර කළ මිනිස්සු තමන්ගේ ජීවිතය අඩුපාඩුතියාගැෙන තමන්ගේ භාජනයේ සිදුරු හදාගන නඟෙන්නේ අමුෘතය වක් කලත් එක යනවා. හිතේ ප්‍රහිටන්නෑ. සමහරයි ගුණධරම මන්දී ානය පුංචි ඒ සැක චුට්ට අ යිරන්දය ගොඩත් දේවල්ලඳඉන්න. තමන් මේ ධර්මයට සුදුසු කෙනෙක් එන්න. ඒ නිසා ඔයත් අන්ට අනු කාම්පාවේ මේ මොහොතේ බනත් අහලා හිත යම් තැනකට පැමිණිය වෙලාවේ. හිතට එකගෝම මදැන් තෙරුවන් කමා කරවන්නන් ඔයාලා. සමහරලට දැන් අවංකෝම ඔයල තෙරුවන් කමාකර ගත්තෝත් යම් කෙනෙගි ජීවිතේ සාන ොේ ගි ැල්ලක් විදිහයටට එඩ තිබ වැරද්දක් දැන් සමා වෙලා ඒ ගිනිනි වෙනවා කොයි තරම් හොඳද එනිසා මුළු හදවතිම් දැන් ඇස්දික පියගන්න ඩැන් උදේ බෝධින් වහන්සේ ගිප්‍රාකාරයට මුල්ගල්ත එබ්බා වල කවුරුත් බෝධින් හන්සි දුටවා නිල්වුවන් පත්සල සලා බෝධින් වහන්සේ වැඩ සිටිනවා පේනවා ෝදන් වහන්සේ දිී බදයෙන් ඇඳ ගෙන සිටිනවා මෙතික් කාලයක් වුණ අඩු පාඩුවලට බුදුරජාණන් වහන්සේඉදිී සමහෝ ගන්නවා වගේ එ මේ විදිටි තෙරුවන්කමා කරගැනිමු මංකීවට පසුව කියන්න අනන්ත සසර පටන්මමෝහෝත දක්වා ඉභාගිවතු අරහත්නු සම්මා සම්බුදුරජානං වහන්සීලාෙද පසීබුදුරජානං වහන්සීලාටදೆ උතුන්ශ්‍රී සද්ධර්මයටද සම්මාසම්බුදුුවරන්ගේ අග්‍රශ්‍රාවකයන් වහන්සීලාටද මහාශ්‍රාවකයන් වහන්සීලාටද අස්ටාර්ියපුග්ගල සංගරදනයටෙද. ආචාරය උපාධ්‍යායන් වහන්සීලාටද සත්පුරුස කලන මිතුරන්ටද මවුපිය වැඩිහිටි ගුරුවරුන්ටද. ධාතුචයිතය වහන්සේලාටද බෝධීන් වහන්සීලාටද ප්‍රතිමා වහන්සීලාටද මාග සිතකය වචන යනති දුරින්. දෙනුවත්ව හෝ නොදැනුවත්වහෝ. යංවරදන් සිදු වී ඇත්නං. ඒ වර දෙට බුද්ධරනයින් මට සමාාවලබීවා දරුමරන්නයින් මට සමාවලබීවා සංගරදනයින් මට සමාවලබීවා දෙවනුවද සමාවලබීවා තුංවෙනුවද සමාවලබීවා සාදුුසාදුු දිවි තිබෙනතුරු නිවන් දකිනතුරුන් මම බුදුරජානන් වහන්සේචරණයමි දිවි තිබෙනතුරු නිවන් දකිනතුරු මම ශ්‍රී සද්ධරමය සරණයමි දිවිතිබෙනතුරු නිවන් දකිනාතුරු මම ආර්ියමහා සංගරන්නය සරණයමි දෙවනුවද මම තුනුරු අංසරණ යමි තුංවෙනුවද මම තුනුරු අංසරණයමි මිවූතුන් තිසරණය මාගී ජීවිතයට එකම පිළිසරණවිවා එකම රැකවරණය විවා එකම ආලෝකය වීවා මාගේ ජීවිතය උතුන් තිසරණයට බාරයි බාරයි बारा